අපිට විතරක් නෙමෙයි ක්‍රිකට් ලෝකයේම මීළඟට තියෙන ලොකුම අභියෝගය තමයි ඉන්දියාවේ තියෙන මීළඟ එක්දින ලෝක ස්ලාන් තරගාවලිය. මේ තරගාවලිය ඉලක්ක කරගෙන තමයි හැම කණ්ඩායමක්ම සැලසුම් හදන්නේ. අපිට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෝක ස්ලාන් තරගාවලියට කලින් ලැබුණා වගේම ආසියානු ශූරයන් සෙල්ලම් කරන ආසියානු කුසලානයත් අපිට ලෝක ස්ලානයට කලින් තියෙනවා. ආසියානු කුසලානේ තමයි අපිට අපේ ලෝක කුසලාන කණ්ඩායම ගැන අදහසක් ගන්න පුළුවන් හොඳම තරගාවලිය. එල්පීල් තරගාවලිය තිබුණට ඒ තරගාවලියේ තියෙන තරංකාරී බව වගේම ඒ තරගාවලිය T20 තරගාවලියක් වෙන්න නිසා අපිට ලෝක කුසලාන කණ්ඩායම තෝරන්න මේ තරගාවලියේ දක්ෂතා ඍජුවම සැලකිල්ලට ගන්න බෑ. කොහොම වුණත් එල්පීල් තරගාවලියේ දක්ෂතා අතරට එන ක්‍රීඩකයන්ගේ වැඩ ගැන අවධානය යොමු කරන එක ලෝක කුසලානයට හොඳයි. එහෙම අවධානය යොමු කරන තරමට වැඩ පෙන්නපු කෙනෙක් තමයි ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ. මැතිව්ස් කියන තුන්ගිරියව ක්‍රීඩකයා මේ වතාවේ එල්පීල් තරගාවලියේදී දැක්කා. ප්‍රතිකරුවෙක් විදිහට මැතිව්ස් පසුගිය කාලෙත් වැඩ පෙන්නනවා දැකලා තියෙනවා. මැතිව්ස් කියන පන්දු යවන්න තමයි අපි පසුගිය කාලේ දැක්කේ නැත්තේ. මැතිව්ස්ගේ පන්දු යවීමයි තරග අවසන් කරන හැකියාවයි එක්දින කණ්ඩායමට වැඩක් ගන්න පුළුවන් මට්ටමට එනවා නම් මැතිව්ස් තමයි අපේ ලෝක කුසලාන සංචිතේ අපේ පළවෙනි තේරීම වෙන්න ඕන. මොකද ඉන්දියාව කියන්නේ මැතිව්ස් අතිශය සාර්ථක ක්‍රීඩකයෙක්. එක්දින ඉනිම 11කදී මැතිව්ස් ලකුණු 608ක් අරගෙන තියෙන්නේ 123ක ඉනිමක සාමාන්‍යයක් එක්ක. ශතක දෙකක් අර්ධ ශතක දෙකක් ඉන්දියාවේදී ලබාගෙන ඉන්න මැතිව්ස්ගේ ප්‍රහාරක වේගය 97ක් විදිහට තමයි ඉන්දියාවේදී වාර්තා වෙන්නේ. කඩුලු 8ක් උඩපන්දු 4ක් ඉන්දියාවේදී ලබාගෙන ඉන්න ඇන්ජලෝට ඉන්දියාව ගෙදරට වඩා හොඳ නිසා මැතිව්ස් ගෙදර තියලා යන එක අපරාධේ. කොහොමුණත් ඇන්ජි ලෝක කුසලානයට යනවා නම් ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක ආසියානු කුසලානයට ඇන්ජි යොදා ගන්න වෙයි. මොකද එල්පීඑල් වැඩ පෙන්නලා විතරක් ලෝක කුසලානය ගහන්න දක්ෂතා ප්‍රමාණවත් නැති වෙයි. මේ හැමදේම ඇන්ජි පෙන්නන වැඩක් තේරීම් කමිටුව නායකයාගේ තීරණයක විසඳෙයි. ඔයාලා හිතනවද ඇන්ජි ලෝක කුසලානයට ඉන්න ඕන කියලා? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.